මේක මගේ ජීවිතේ වෙච්චි සිදුවීමක්, මිනිස්සෙක් ගැන වෙච්චි අමුතුම සිදුවීමක්. හොඳේ මගේ ඇස් දිහා බලන්න. මට ඉන්න හොඳ යාළුවෙක්, එයා මහන්සියලා වැඩ කරලා එයා දැන් ඉන්නේ ඉංග්ලන්ඩ් වල, නිශාන්ත වීරසිංහ වරු නෙමෙයි. එයා තමයි ලෝකේ US වලයි UK වලයි ડોක්ටර්ස්ලාට ඇඳුම් අර ડોක්ටර් මොකක්ද ඒකට කියන්නේ? ඒ ඇඳුම මහන්නේ එයා. ඔව්. එයා මට කිව්වා සංගීත් මට මාලිමාවට උදව් කරන්න ඕනේ. මං ඇහුවා කොහොමද ඔයා උදව් කරන්නේ? සංගීත් මට මාලිමාවට ඩොලර් මිලියනක් වගේ දෙන්න ඕනේ. ඒගොල්ලන්ට මං කිව්වා very good. මටත් එන සන්තෝසයි. ඇයි උදව් කරන්න ඕනේනේ? මේ මිනිස්සයා කැමැත්තෙන් ඩොලර් මිලියනක්. හොඳයි ඩොලර් හොඳයි ශ්‍රී ලංකන් නෙමෙයි. මං අනුර සහෝදරයාට කතා කරා. වාසනාවක් කියන්නේ ඉතින් ඕන වෙලාවක මට එතුමා කියන්න එපා කියලා නෙදින සහෝදරයා කියන්නේ. මට එහෙම එතුමා කියවෙනවා ඒ ආදරේට. රට බේරගන්න ඉන්න මිනිස්සයා දෙවියා නෙමෙයි මිනිස්සයා. එයා විතරක් නෙමෙයි කට්ටියම. කතාව කියන්න. මං කිව්වා මෙහෙම මට පුද්ගලෙක් ඉන්නවා හම්බ වෙන්න මොකටද? ඒ එහෙම මේක ඉතින් සහෝදරයා මගේ යාළුවයි විල්ල ඉන්නවා මේ නිශාන්ත වීරසිංහ. එයා ඩොලර් මිලියනයක් මාලිමාවට දෙන්න. ඩොලර් මිලියන. එතකොට විස්තර ඇහුවා මගේ යාළුවගෙන්, ඔයා මොනවද කරන්නේ, කොහෙද ඉන්නේ, කොයි කාලෙද, මොනවද. මං හිතන්නේ හොරෙක්ද කියලා බලන්න. ඒ මනුස්සය ජෙනුවින් මනුස්සෙක්. ඊට පස්සේ කිව්වා මගේ මුණ දිහා බලාගෙන එයාටත් එක්ක කිව්වා, සංගීත් අපි මෙහෙම කරමු, අපි වැඩපිළිවෙලක් හදලා තියෙනවා, අපි දිනුවට පස්සේ පිටරටවල් වල ඉන්න අයගේ සල්ලි වලට ඒගොල්ලන්ට යම්කිසි, දැන් මේ වෙන සල්ලි කිසිම බෙනිෆිට් එකක් නැහැ නේ ඒගොල්ලන්ට. ඒ මිනිස්සු මහන්සියලා මේට ඩොලර් එවනවා, මේ අක්කු ඒ වයින් සැප විඳිනවා. ඒ හින්දා සංගීත් අපි වැඩපිළිවෙලක් හදලා තියෙනවා, පිටරට අපේ ශ්‍රමිකයින්ගේ සල්ලි මෙහෙට එවපුවාම ඒ සල්ලි තවත් සල්ලි කරලා ප්‍රොජෙක්ට් හදලා ඒ වලින් වැඩ කරලා ඒ වයින් හම්බින මුදල් ඒගොල්ලන්ට ආපහු ලැබෙන විදිහේ සහනදායි හොඳ වැඩපිළිවෙලක් අපේ විද්වත් සභාවක් හදලා තියෙනවා. ඔයාගේ මේ යාළුවටත් කියන්න, අපි දිනුම් පුහම භාණ්ඩාගාරයට එවන්න අපේ පක්ෂයට සල්ලි ඕනේ නෑ. භාණ්ඩාගාරයට එවන්න, ලංකාවට එවන්න ඩොලර්ස්. අවංකව මගේ ඇස් වලට කඳුළු ආවා. තමයි කියන්නේ. මම පෙන්නුවේ නෑ. මගේ ඇස් වලට කඳුළු ආවා. මං එදා තීරණය කරා මම හැංගෙන්නේ නැතුව මේ මිනිස්සයාට මේ පක්ෂයට උදව් කරනවා. මගේ මම බය නැතුව, මට ගොඩාක් තර්ජන තියෙන කෙනෙක්. ඒ අපේ රටේ හැටිනේ. තර්ජන කොහමද දන්නේ? ෆෝන් වලින් එන්නේ. ඉස්සරහට අර එමේ ඉන්නේ ෆෝන් වලින් තර්ජන. මාසයේ තර්ජන කරන අයට ඉස්සරහින් ඇවිල්ලා තර්ජන කරන්නේ නිකන් ලොකු සීන් නෑ මේ. බයයි මං. හරිද? ඕක තමයි මට කියන් තියන්නේ. අර කතාව ඕගොල්ලොත් මතක තියාගන්න. ඒ වගේ සල්ලි වලට කෑදර නැති, සල්ලි වලට පෙරේත නැති මිනිස්සු ටිකක් ඉන්න පක්ෂයක් මේ පක්ෂය. මේක අපේ මිනිස්සුන්ගේ පැන මෙතන. අපේ මිනිස්සුන්ගේ පැන. ඒකයි මම මෙතෙන්ට එන්නේ. නැත්තම් මෙහෙම එන්නේ නැහැ කවදාවත්. මොකද දේශපාලනය අපේ විෂය නෙවෙයි. අපේ විෂය මේ මියුසික්. හැබැයි ඕන දෙයක් වෙන්න කියලා මං අනිත් කලාකාරයන් ඉනොත් ඉල්ලා සිටිනවා.
එන්න මෙතෙන්ට ඇවිල්ලා මිනිස්සුන්ට කියන්න මේක ගැන. කියන්න බයේ ඉන්න එපා. බයේ ඉන්න එපා. හරි මං කතාව නවත්තනවා. සින්දුවක් කියන්නම් ඔගොල්ලෝ ආසනම්. අහන්න මට වතුර පොට්ටක් දෙන්න පුළුවන් නම් හොඳයි. වතුර එකක් දෙන්න. ඒ වගේම